මේකප පවතින අතුරා කිසි අපලක් ලන්නවන්න එක අපසංසාරෙ පුරා නිරෝගි සම්පත් ලබන්න නත දෙවිඳු අනු හසයෙන් ධර්මදේශය වැඩෙන් සියලු වසප දොස්තැන්දුරු කර ඔබ හට සෙත දෙවන්න දළදාතෙර ගුණ තුල්ලොව පැතිරයන අනසක පවතිනවයි මේ මුළුදරනා දුක්දුන් දෝස දුක් දුරු කර බලවඩන ගණ දෙවිනුවන ලැබ සතොසින අවඩන සැමදවි පිහිට ලැබ සතොසින අවඩන විවාහය විවාහය කියලා කිව්වහම සාමාන්‍යයෙන් සමාජ සම්මතය තුළ තිබෙනවා බොහොමත්ම බහූල වශයෙන් අපට දකින්න පුළුවන් කමක් තිබෙන තරුණියක් සහ තරුණයෙක් අතර සදාතනික බැඳීමක් ඇති කරන කාරණයක්. මේ විවාහය සම්බන්ධව අපි කල්පනා කරලා බලනකොට මේකේ දීර්ඝ ඉතිහාසයක් විවාහය සමග පැමිණෙනවා. විවාහය අකුරු හතරයි. වියන්නෙන් අපි විශ්වාසය, වාසනාව, හමුවීම සහ යහපත් මාර්ගී ගමන් කරමින් යහපත් ජීවිතයක් ඇතිකර ගැනීම කියන කාරණාව මත පදනම් වෙච්ච දෙයක්. එනිසා විශ්වාසයෙන් තරුණෙක් සහ යුවතියක් තමන්ගේ වාසනාවට හමුවීමෙන් යහපත් මාර්ගයක ගමන් කරලා ඉතාමත්ම සාර්ථක ජීවිතයක් ගත කිරීමට අපි විවාහය කියලා කියනවා. ඒක නිසා මේ විවාහය අපි ටිකක් ඈත දිගු ඉතිහාසයකට යනවා. මහා සම්මත රජතුමාගේ දියණීගේ විවාහ මංගල්‍යෙ පටන් මේ කාරණාව දිගු ඉතිහාසයක සිට බුද්ධකාලීන භාරතයටත් පෙර අපි කියනවා රාවණ අධිරාජ යුගයේ සිට පැවතගෙන එන්නක් කියලා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදියට ඕනම සමාජය තුළ තියෙන කතාබහ වෙන බොරුවක් කියලා කියමුකෝ. ඒකට බොහොම දීර්ඝ ඉතිහාසයක් නෑ. ඒ අතින් බැලුවාම මේ පෝරුව චාරිත්‍ර හා සමග බැඳිච්ච විවාහය කියන කාරණාව අර මං සඳහන් කරපු දීර්ඝ කාලයක සිට මේ අපි ගත කරන සමාජ කාලය දක්වා පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. මේක බොරුවක් නะ. ඒක නිසා මේක තුල තිබෙන්නේ සදාතනික සත්‍යයක්. බොහෝ මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා ඔය විවාහය කියලා කියන්නේ අපි මේ අපේ මාතෘභූමිය තුල අපේ ලංකාවේ සිද්ධ කරන විවාහ ක්‍රමය තමයි කියන්නේ. මේක පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා මේ විවාහ ක්‍රම සම්බන්ධ. අපි මූලික වශයෙන් දැන හඳුනාගත දෙයක් තමයි විවාහය ආකාර හතරකට අපි අර්ථකථනය කරනවා. එකක් තමයි ප්‍රජාපති විවාහය. අනෙත් එක තමයි ගාන්ධර්ව විවාහය. ඊළඟ එක අසුර විවාහය. අවසාන එක යසෝදරා විවාහය. මේ තුලින් ලාංකිකයන් වූ අපි සිද්ධ කරන්නේ යසෝදරා විවාහය. මොකද මේ ප්‍රජාපති විවාහ ක්‍රමය කියන්නේ? සරල අර්ථකථනයක් දෙනම නම් ප්‍රජාපති විවාහ ක්‍රමය තුල මහා බලවතුන් අතර ධන කුවේරයන් අතර කුලයෙන් බලයෙන් ධනෙන් එක සමාන වෙච්ච උදවි අතර සිද්ධ වෙන මහා සැනකෙලියක් වඳු මංගල්‍ය. මේවා චාරිත්‍ර වලට මහා ඉඩක් ලැබෙන්නේ නැහැ. හැබැයි එක එක පුද්ගලයන්ගේ බලය පෙන්වන ධනය පෙන්වන විවාහ ක්‍රමයක් බවට පරිවර්තන වෙලා තියෙනවා ප්‍රජාපති විවාහ ක්‍රමය. ඊළඟට අපි කතා කරනවා ගාන්ධර්ව විවාහ ක්‍රමය. අපි දන්නවා දැනට අපේ ලෝකෙ සිද්ධ වෙන විවාහ ක්‍රම අතුරින් වැඩිම ප්‍රතිශතයක් විවාහය කියන කාරණාවට එළඹෙන්නේ මෙන්න මේ ගාන්ධර්ව විවාහ ක්‍රමය තුලින්. ඇයි ඒක අපි හිම කියන්නේ? මේ ගාන්ධර්ව විවාහ ක්‍රමය කියලා කියන්නේ ඒ දෙන්න හඳුනගෙන එකට වාසය කරනවා. ඒකට වාසය කිරීම තුළ ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙමාපියන්ගේ ආශිර්වාදයක් කියලා දෙයක්. ඒ වගේම ඒගොල්ල විවාහ චාරිත්‍රානුකූලව එකට එකතු වීමක් කියලා කාරණාවක් මේ තුල සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒකත් විවාහ ක්‍රමයක්. එහෙම විවාහයන් අද අපිට ලෝකෙ තුල ඕන තරම් දකින්න ලැබෙනවා. අපේ ලංකාවේ පවා තියෙනවා. ඒකට අපි කියනවා ගාන්ධර්ව විවාහය කියලා. ඊළඟට අපි කතා කරනවා අසුර විවාහ ක්‍රමය ගැන. අසුර විවාහය කියලා කියන්නේ දෙන්න දැන හඳුනගන්නේ පූර්ව චාරිත්‍ර මංගල්‍යයේ සිද්ධ වෙන දවසේ. ඒක මහ පුදුම විවාහයක් ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ මනාලයට බලන්න අවසරයක් නැහැ කුමරිය. මනාල කුමරිය කලින්. මනාල කුමරියටත් අවසරයක් නැහැ දැක බලා ගන්න මනාල කුමරුන්. ඒ නිසා මේ විවාහ ක්‍රමය තුළ සිද්ධ වෙන්නේ දෙපාර්ශ්වය හඳුනාගන්නේ දාට චාරිත්‍ර දවසට. අපි අසුර විවාහය කියලා කියනවා. නැත්නම් බ්‍රාහ්මණ විවාහය කියලාත් අපි සඳහන් කරනවා.
ඊළඟට අවසාන විවාහ ක්‍රමය තමයි අපි කතා කරන්නේ යසෝදරා විවාහය. අපි මේකට මනුෂ්‍ය විවාහය කියලා කියනවා. සැබවින්ම මේ යසෝදරා විවාහය ක්‍රමවේදය තුළ තමයි ලාංකිකාපි අපේ විවාහ කටයුත්ත සිද්ධ වෙන්නේ. මේ තුලදී සිද්ධ වෙන්නේ විශේෂම ජ්‍යොතිෂ්‍ය මත පදනම් වෙච්ච විවාහ ක්‍රමය. නැකත් පොරොන්දම් බලලා ඒ චාරිත්‍රය එලෙසින් මිස්ත කළා අපේ හෙළ සිරිතට අනුව ඒ විවාහ කටයුත්ත සිද්ධ වීම යසෝදරා විවාහය. ඒ නිසා යසෝදරා විවාහයත් එක්ක සම්බන්ධ වෙච්ච විවාහ ක්‍රමයක් තමයි අපේ ශ්‍රී ලංකාවේ දකින්න පුළුවන්කම තිබෙන්නේ.